पुते ओन्न ममा दत् ओयालट अलुत् पाडमा करगेन आवा ममा द ओयालट कियला देन्न सूदानम वेन्ने दिन दर्शनय आश्रित गटलु तुन हतर पह श्रेणी तुनेम दरुवंड मे पाडम इता वेदगत् आदरणीय दुवे पुते हेम वार्षिकम पासा दिन दर्शनय आश्रयेन शिष्यत्व विभागे सदहा प्रश्नयक् लभेनवा इतिन एहिदी अपिट दिन दर्शने पिलिबंदव करुणु गोडाक दैनगान्न तियेनवा इतिन ए अतरिन किहिपयक मम मे पाडमेदी ओयालट कियला देन्न सूदानम वेनवा इतिन एहेनम अपि इक्मनटम पाडमट यमु अपि मुलिन्म सतिये दवस पिलिबंदव बलमु ओ सतियेट दवस हतयि सदुदा अंगहरुवादा बदादा बृहस्पतिंदा सिकुरादा सेनसुरादा अवसान दवस इरिदा अपि मीलंगट बलमु सतिये दवस हत सिंहल क्रमयट कियन्ने कोहोमद कियला සඳුදා සඳුදා අඟහරුවාදා කුජදා බදාදා බුද්දදා බ්‍රහස්පතින්දා ගුරුදා සිකුරාදා කිවිදා සෙනසුරාදා ශනිදා ඉරිදා රවිදා ඔන්න එහෙනම් සතියේ දවස් 7යි අපි ඒක සිංහල ක්‍රමයට කියන විදිහත් ඉගෙන ගත්තා आदरणीय दुए पुते मिसाती हतरक एकतु वेला तमाई मासयक हेदेन्ने ओ मीलंगट अपि अवुरुद्दे मास पिलिबंदव तोरतुरु बलमु ओ अवुरुद्दट मास 12क तियेनवा अपि हेमोम एक दन्नवा एहेनम अपि मोनवादे मास 12 कियला मुलिन्म बलमु जनवरी फेब्रुवारी मार्तु अप्रैल मई जून जूली अगस्त सितंबर अक्टूबर नवंबर दिसंबर ओन्न हेनं अवुरुद्दट मास 12යි අපි मास 12 හරියට කියුවා නේද මීළඟට අපි ඉගෙන ගමු පුතේ අවුරුද්ද මාස 12 සිංහල ක්‍රමයට කොහොමද කියන්නේ කියලා. දුරුතු නවම් මැදින් බක් වෙසක් පොසොන් ඇසල නිකිනි බිනර වප් ඉල් හොඳවප් අන්න ඔය විදිහට තමයි පුතේ අවුරුද්ද මාස 12 සිංහල ක්‍රමයට කියන්නේ. මීළඟට අපි ඉගෙන ගනිමු මාසවලට තියෙන දින ගණන් මොනවද කියලා. ඔව්. අපි දන්නවා දින 30ක් ඇති මාස තියෙනවා දින 31ක් තියෙන මාස තියෙනවා ඒ වගේම එක මාසයක තියෙනවා දින 28ක් නේද? ඔව්. පෙබරවාරි මාසයට දින 28ක් හෝ 29ක් යෙදෙන අවස්ථා තියෙනවා. එහෙනම් අපි මුලින්ම දින 30ක් ඇති මාස මොනවද කියලා අඳුනා ගනිමු. අප්‍රේල් जूनि सेप्टेंबर नवंबर इतिन आदरणीय दुए पुते अप्रैल जूनि सेप्टेंबर नवंबर कियन मास हतरट दिन तीह बेगिन तमा तियेन इतिन दिन दर्शने आश्रित गैटलु अपिट एद्दी अपि मे दिन तीहक तियन मास मोनवद कियन एक පිළිබඳව හොඳ අවබෝධයක් සහ මතකයක් තිබිය යුතු වෙනවා. ඒක නිසා අපිට පුළුවන් මෙන්න මේ දින 30ක් ඇති මාස ගණන කීයද නැත්නම් මාස මොනවාද කියන එක මතක තබා ගන්න. ඒ සඳහා පුංචි මතක තබා ගැනීම සඳහා වැකියක් මම ඔයාලට කියනවා. ඒ වැකිය පාඩම් කරගත්තොත් ඔයාලට පහසුවෙන්ම මේ මාස හතර මතකයේ තබා ගන්න පුළුවන්. अपे जूनियट सेपेन नोवे अपे जूनियट सेपेन नोवे अपे कियाने अप्रैल जूनियट कियाने जूनी सेपेन कियाने सेप्टेम्बर नवंबर कियाने वचनेट अपि नोवे कियला गन्नो नेद ए कियाने ए अकुरु वलिन अपिट मूल अकुरु वलिन मासे नम मतक तबा गन्न पुलुवन अपे जूनियट सेपेन नोवे
මීළඟට අපි බලමු දින 31ක් ඇති මාස ගණන කීයද මොනවද මේ දින 31ක් ඇති මාස කියලා. ඔව් දින 31ක් තියෙන මාස 7ක් තියෙනවා. බලමු මොනවද ඒ කියලා. ජනවාරි, මාර්තු, මැයි, ජූලි, අගෝස්තු, ඔක්තෝබර්, දෙසැම්බර්. බලන්නකෝ ඔක්තෝබර් දෙසැම්බර් මාස 7යි නේද? අපිට මතක් කරග සමහර වෙලාවට ගණන් හදද්දි පුතේ මේ මාසෙට දින 30ක්ද තියෙන්නේ 31ක්ද තියෙන්නේ කියලා අපිට මතක් වෙන්න ඕනේ නේද? එතකොට අපිට දින 30ක් තියෙන මාස ගණන 31ක් තියෙන මාස ගණන මතකයේ තිබ්බොත් අපේ කාලය ඉතුරු කරගෙන ගණන ඉක්මනට හදන්න පුළුවන් නේද? ඔන්න මම ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. මෙන්න මේ දින 31ක් තියෙන මාස ගණන මතක තබා ගන්න. ජරමර මැද්දේ ජුලියට් අක්කා ඔක්කොම දෙල් කාලා. ජරමර මැද්දේ ජුලියට් අක්කා ඔක්කොම දෙල් කාලා. ජර කියන්නේ පුතේ ජනවාරි, මාර කියන්නේ මාර්තු, ජුලියට් ජූලි, අක්කා අගෝස්තු, ඔක්කොම ඔක්තෝබර්, දෙල් කාලා දෙසැම්බර්. මුල අකුරෙන් අපි ඔන්න හදාගත්ත ලස්සන කවියක් වගේ නේද? කවියක් වගේ මාස 12 මාස 7 නේද? දින 31ක් ඇති මාස 7 මතක තබා ගන්න. ඉතින් ඔන්න ඕක මතක තියාගත්තොත් අපිට පහසුවෙන්ම දින 31ක් තියෙන මාස ගණන මතකයේ තබා ගන්න පුළුවන්. පහසුවෙන් ගණන් හදන්නත් පුළුවන් නේද? මතක් කර කර ඉන්න යන කාලය අඩු වෙනවා. එහෙනම් ජරමර මැද්දේ ජුලියට් අක්කා ඔක්කොම දෙල් කාලා කියලා මතක තියාගන්න. ජර කියන්නේ ජනවාරි නේද? අන්න ඒ විදිහට මතක තබා ගන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ, එතකොට දින 31ක් තියෙන මාස 7යි, දින 30ක් තියෙන මාස 4යි, 7යි 4යි 11යි. එතකොට තව එක මාසයක් අඩු වෙනවනේ. ඔව් ඒ මාසයේ ඔයාලා කිව්වා හරි, ඒ තමයි පෙබරවාරි මාසෙට. ඔව් මීනඟට බලන්නකෝ සාමාන්‍ය වර්ෂයකට ඇති දින ගණන. සාමාන්‍ය වර්ෂයකට තියෙන දින ගණන තමා පුතේ 365යි. එතකොට අධික අවුරුද්දකට ඇති දින ගණන 366යි. මේ සාමාන්‍ය වර්ෂයක නම් පුතේ පෙබරවාරි මාසයට දින 28ක් තියෙනවා. අධික අවුරුද්දක නම් පෙබරවාරි මාසයට තියෙන්නේ දින 29ක්. සාමාන්‍ය වර්ෂයක 28යි, අධික අවුරුද්දක 29යි. වසර 4කට වරක් තමයි අධික අවුරුද්දක් ලබන්නේ. වසර 4කට තමයි ඔන්න අධික අවුරුද්දක් ලබන්නේ. ඕනෑම වර්ෂයක් 4න් බෙදුව විට ඒ ඉතිරි නොමැතිව බෙදේ නම් එය අධික අවුරුද්දක්. ඔන්න බලන්නකෝ සමහර වෙලාවට පුතේ ගණන් හදද්දී අපිට ඒ අවුරුද්ද අපිට දීලා තියෙන අවුරුද්ද සාමාන්‍ය වර්ෂයත් අධික අවුරුද්දක්ද කියලා හොඳට බලන්න වෙනවා නේද? ඒක අපි බලන්නේ කොහොමද? ඔව් ඕනෑම වර්ෂයක් 4න් බෙදුවම 4න් බෙදුවම ඉතිරි නැතුව බෙදෙනවා නම් පුතේ අපි කියනවා ඒකට අධික අවුරුද්දක් කියලා. එහෙනම් 2000 කියන්නේ අධික අවුරුද්දක් නේද? 2000 කියන්නේ අධික අවුරුද්දක්. ඉතින් ආදරණීය දුවේ පුතේ, මම මීළඟට ඔයාලට කියලා දෙන සූදානම් වෙන්නේ ඉතා වැදගත් කරුණක්. බලමු මොකද්ද ඒ කරුණ කියලා. ඔව් ඕනෑම මාසයක පළමුවෙනි දාට යෙදෙන දවසම 29 වෙනිදාට යෙදේ. එහෙනම් හැම මාසයකම පළවෙනිදාට යෙදෙන දවස තමයි ඒ මාසයේ 29 වෙනිදාට යෙදෙන්නේ. පළවෙනිදා සඳුදානා, 29 වෙනිදාත් සඳුදා. අපි මේක දින දර්ශනයක් ආශ්‍රයෙන් සොයලා. ආදරණීය දුවේ පුතේ, අපි මෙම 2021 දින දර්ශනය
හොඳින් නිරීක්ෂණය කරමු. ඔයාලට පේනවා හැම මාසයකම පළවෙනිදාට යෙදෙන දවසම තමයි 29 වෙනිදාට යෙදිලා තියෙන්නේ. හැම මාසයකම පළවෙනිදාට යෙදෙන දවසම 29 වෙනිදාට යෙදිලා තියෙනවා. ඉතින් මෙම 2021 වර්ෂයේ දින දර්ශනය නිරීක්ෂණය කරද්දී අපිට ඒක හොඳින්ම පැහැදිලි වෙනවා. එහෙනම් ඔන්න හොඳින්ම මතක තබා ගත යුතු කරුණ තමයි ඕනෑම වාසයක පළවෙනිදාට යෙදෙන දවසම තමයි 29 වෙනිදාටත් යෙදෙන්නේ කියන එක. ජනවාරි මාස පළමුවෙනිදා සඳුදා දිනයක් නම් ජනවාරි 29 වෙනිදාට යෙදෙන දවස කුමක්ද කියලා අපි එහෙනම් බලමු. ඔව්. ඕනෑම මාසයක පළමුවෙනිදාට යෙදෙන දවසම 29 වෙනිදාට යෙදේ. මෙන්න මේ කරුණ ඔයාලට මම කිව්ව පුතේ හොඳින් මතක තබා ගන්න කියලා. ඒ අනුව ජනවාරි 29 කියන්නේ සඳුදා දිනයක්. ඉතින් මේ වගේ ගැටලුවක් ආවොත් අපිට ඉතාම පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මේ ඕනෑම මාසයක පළමුවෙනිදාට යෙදෙන දවසම 29 වෙනිදාට යෙදේ කියන කරුණ හොඳින් මතකයේ තබාගත යුතු වෙනවා. මැයි මාස පළමුවෙනිදා සඳුදා දිනයක් නම් ජූනි මාස පළවෙනිදාට යෙදෙන දවස කුමක්ද? මැයි මාසේ පළවෙනිදා සඳුදා. එහෙනම් ජූනි මාසේ පළමුවෙනිදාට යෙදෙන දවස කුමක්ද කියලා අහනවා. බලමු අපි ඒක කොහොමද පහසුවෙන්ම විසඳගන්නේ කියලා. ඔව්. බලන්නකෝ අපි මේ විදිහට දැන් අපිට දීලා තියෙන පළවෙනිදා දවස සඳුදා දිනයක් කියන නිසා අපි සතියේ දවස් 7 ලියා ගන්නවා. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියලා. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි වෙලාව කල්මනාකරණය කරගන්න ඕන නිසා සඳුදා අඟහරුවාදා කියලා නම් ටික කොහොම ලියන්නේ නැහැ. සඳුදානම් සඳුදා වෙනුවට සයන්න ලියනවා නේද? ඒ විදිහට එක අකුරු වැබැගින් මේ විදිහට සතිය දවස් 7 ලියා ගන්නවා සඳුදා දිනේ සිට. එතකොට අපි දන්නවා සඳුදා කියන්නේ පළවෙනිදා. එහෙනම් 29 කියන්නේත් සඳුදා දවසක්. එහෙනම් අඟහරුවාදා කියන්නේ 30, 31 කියන්නේ බදාදා. එහෙනම් ජූනි මාසේ පළවෙනිදාට යෙදෙන දවස තමයි බ්‍රහස්පතින්දා. බලන්නකෝ කොච්චර පහසුවෙන් මේ ගාන අපි විසඳුවාද නේද? එහෙනම් ජූනි පළවෙනිදාට යෙදෙන දවස තමයි බ්‍රහස්පතින්දා. මේ විදිහට දින 7 සතියේ දවස් 7 ලියාගෙන පළවෙනිදා සඳුදා නම් 29 වෙනිදාත් සඳුදා. එහෙනම් 30 අඟහරුවාදා, 31 බදාදා, පළවෙනිදා බ්‍රහස්පතින්දා. ඉතින් ආදරණීය දුවේ පුතේ නැවතත් මම මතක් කරනවා ඕනෑම මාසයක පළවෙනිදාට යෙදෙන දවස මා තමයි 29 වෙනිදාටත් යෙදෙන. ඔන්න ඔය කරුණ හොඳින් මතකයේ තබා ගත්තොත් ඉතාම පහසුවෙන් මෙම දින ගණන් අපිට නැත්තම් දින ගණන් සම්බන්ධ ගැටලු අපිට පහසුවෙන්ම විසඳ ගන්න පුළුවන්. අප්‍රේල් මාස පළමු වෙනිදා බදාදා දිනයක් නම් අප්‍රේල් 28 වෙනිදාට යෙදෙන දවස කුමක්ද කියලා අහන්න. අපි බලමු එහෙනම් මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. ඕනෑම මාසයක පළවෙනිදාට යෙදෙන දවසම 29 වෙනිදාට යෙදේ කියන කරුණම මතක් කරගෙන අපි ගාන හදන්න යමු. අප්‍රේල් පළවෙනිදා බදාදා දවසක් නම් අප්‍රේල් 29 වෙනිදාත් බදාදා. එහෙනම් අප්‍රේල් 29ට පෙර දිනය තමයි 28 කියන්නේ. ඒක නිසා 28 දිනට යෙදෙන දවස වන්නේ බදාදා දිනට පෙර දවස. නිසා අප්‍රේල් 28ට යෙදෙන දවස වන්නේ අඟහරුවාදා. ඔව්. අප්‍රේල් 29 බදාදා නම් අප්‍රේල් 9ට කලින් දවස අප්‍රේල් 28. එහෙනම් අප්‍රේල් 28 වෙන්නේ අඟහරුවාදා. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔන්න ඔය විදිහට ඕනෑම මාසයක පළමුවෙනිදාට යෙදෙන දවසම 29 වෙනිදාට යෙදෙයි කියන කරුණ මතකයේ තබාගෙන අපිට මේ විදිහේ ගැටලු විසඳන්න පුළුවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ ඔන්න මම ඔයාලට ගැටලු තුනක් තීර තියෙනවා මෙන්න මේ ගැටලු තුන විසඳන්න ඔයාලා උත්සාහ කරන්න 2021 වර්ෂයේ අගෝස්තු 1 වෙනිදා ඊදා දවසක් නම් 29 වෙනිදාට යෙදෙන දවස කුමක්ද එක්තරා වර්ෂයක ජූලි මාස 1 වෙනිදා සිකුරාදා දවසක් නම් සැප්තැම්බර් මාස 2 වෙනිදිනට යෙදෙන දවස කුමක්ද එක්තරා වර්ෂයක දෙසැම්බර් 1 වෙනිදා සෙනසුරාදා දවසක් නම් දෙසැම්බර් 27 වෙනිදා කවදාද? ඉතින් මම හිතනවා මේ ගැටලු තුන ඔයාලට පහසුවෙන් විසඳගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔන්න මම දින දර්ශනය ආශ්‍රිතව කරුණු කිහිපයක් අද ඔයාලට කියලා දුන්නා. මම හිතනවා වෙනදා වගේම අද පාඩමත් ඔයාලට හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. එහෙනම් නැවතත් අලුත් පාඩමකින් හමුවෙමු. ඒත් එක්කම පුංචි ඔයාලට පුළුවන් පුතේ සක්වල දරුවෝ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ අලුත්ම වීඩියෝ ඉක්මනින්ම නරඹන්න. ඉතින් ඒව නැරඹීම තුළින් ඔයාලගේ දැනුම අලුත් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරගන්න එපා. එහෙනම් ආදරණීය දුවේ පුතේ නැවතත් අලුත් පාඩමකින් හමු වෙන තුරු ඔයාලා හැමෝටම ආයුබෝවන්.